මොකද මේ මෙයා කපුදි දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ අපේ මලා මාත්‍යා දවල්ට කැවටි බෝඩ් පස්සේ ඔහම පොඩ්ඩක් මේස් බදා ගන්නවා සර් පොඩ්ඩක් සර් මහ වෙලාවක් නෙමෙයි මේ 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 මිනිත්තු 5ක් 10ක් විතර මම උදේ ඉඳලම ගෝතම්බ රොටිය එයාට මෙහාට ගහනවා වගේ මුලේ හොල්ල හොල්ල කල්පනා කරේ අලුත් කන්සෙප්ට් එකේ ආර්ට් ඩිරෙක්ෂන්ස් ගැන. එතකොට හිරු මං හිතන්නේ එයාත් පිස්සට හැතක්ම නෑ වගේ එහාට මෙහාට ඇවිද ඇවිද ලොකේෂන් හොයනවා. වෙන්න ඕනි නේ. මේ අහනවා සිරිමල්. තව වැඩි කාලයක් මේ විදිහට ගියොත් හිරුට මගේ වියදමෙන් බත් කන්න වෙන්නේ නැහැ. එරුණාද? ඒ වගේම තමයි මම මෙතනින් යව දොට්ට දැම්මොත් වෙන කිසිම ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකකට වැඩ කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මම මිනිස්සු හදන හැටි වගේම මිනිස්සු නැති කරන හැටි දන්නවා කියලා හිරුට කියනවා. බෙනකොට ගැසෙන්නේ නැතුව තියෙද? ඔය කටහඬ ඇහුණා. ඒකයි බැලුවේ. කමක් නැහැ. හරි ඉතින් දැන් ඔය ඉස්සරහින් එන්නකෝ. ඔයා මෙම තැන් තැන් වල හැබෙනවා දැක්කොත් ඒක මටත් හොඳ නැහැ, ඒක ඔයාටත් හොඳ නැහැ. අපේ තාත්තා වාගෙන වාගේ අපච්චිත් එක්ක කතා කරන්න එන්න හදනවා. එහෙම වෙලා හරි ඔයා මෙහෙම එකම දේ මං පස්සේ එළවලු අහන එක නතර වෙනවා නම් ලොකු දෙයක්. අමාල අපේ ගෙදරදී අසරණ වෙච්චේදී මතක් වෙනකොට මට එක විනාඩියක් මේ ගෙදරින් ඉඳ දෙන්නේ නැහැ මචං. උන්ට බලගේ තාත්තා ගැන ඔච්චර කියලා දීලත් ඉටුගන් ඉෂ්ට කරන්න මේ දුව ගෙනාවනේ. ඒකේ මිනිසුන්ගේ හැදිච්ච කව මචං. ආ. හැදිච්ච කවර ලැබිච්චේදී දැන් ඉස්තරන්නේ.
දැන් හෙට මේ මිනිසුන්ව දෙයියනේ කියලා ගෙදර ඇරලවලා වැඩ පටන් ගනි. නැත්නම් මේ ගිනි කිලි වෙනකොට ජොබ් එකක් ගහලා ගිහිල්ලා තියෙයි. කොහොමදත් දයන්කාරයා දැන් මට ජොබ් එක එපා කරවලා තියෙන්නේ. හලෝ මට අමා සූරියගොඩට ටිකක් කතා කරන්න පුළුවන්ද? මේ වෙලාවේ නම් අමා ළඟ නැහනේ. එතකොට මේ කවුද කතා කරන්නේ? ඔය කවුද? මම යාව දන්න කෙනෙක්. මේ දැනට මට අමා ඉන්න තැනක නම්බර එකක් ගන්න පුළුවන් වෙයිද? සෝරි මම දන්න තරමින් නම් එතන කන්ටැක්ට් නම්බර එකක් නැහැ. මම අමාට කතා කරනවා නම් හෙට කී විදිහට ගන්නද? මට හරියට වෙලාවක් කියන්න බෑ. මං කවුරු කතා කරා කියලාද අමාට කියන්න ඕනේ? හලෝ සන්තෝෂ් කතා කළා කියලා කියන්නකෝ. අමා දන්නවා. Thank you.